දිවි තුරා කතාවට අධරේ කරන ව ගොඩක් කාදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩුව එකට ඉතින් මමද වීඩුවකෙන් ඕර්ථක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඒක කියන්නේ ඉදිරියේ අනිවාරෙන්ම ඊෂ ගොඩක් කේන්ති ගිහිල්ලා ගොඩක් ලොකු වේදනාවකෙන් තනිග තියෙන භූමියෙන් දුවගෙන යනවනේ ඉතින් අනිවාරය මේ ෂෝ අලුවන්ට තල්ලගන්න බෑ මොකද කොල්ලක් තමාරුවෙන් ඉන්නේ ඉතිං කොහොමනත් සමාධී අගස්තට ගිහින් කියන්නේ තමන්ග දරවට මේ මොකක්ද කරේ කියලා ඉතිං අගස්තිට තේමය තහන මක්දානවා මේ තරගි ඉවර වන්නකම්ම ඉන්න ඕනින් කියලා හැබැ ඒ වුණට අකස්ති කොච්චර සල්ලි දෙන්නෙ නෑ කියලා කිවත් හැබැයිඒ කිසිම දෙයක් අහන්නතුව අනිවාර්ම මේ තරග පැත්ත කරදාලා තමන්ග දුවහොයන්නේ යන සිද්ධියයක් තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතිං කොහොම වනත් මේ යන ගමනේදී අගස්තට මොකද වෙන්නේ ඒ ශත්්‍ය අගස්ති අල් ගන්න පුළුවන්වෙයිද ඔන්න ඔය ගැන අපිට කතා කරන්න පුළුවන් ඉතින් වීඩියෝකට යන්න කලින් ඉල්ලරවා මෙවැනිම වීඩියෝස් නිරපතාම බලන්න කැමත්තක් ඇතිවෙලා තිබෙනව න්නං. එහෙනම් අනිවාරයම මගේ ෂැනල් එක සස්ක්‍රප් කරල මාත එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයි කරන්න කමෙන් කරන්න තවත් මදන්න යාලුවකුට දැනගන්න. විශේෂයෙන්ම ෂයා කරන්නත් අමතක කරන්න එපා ඉත්තින් ඔයා මේ වෙනකොටත් දන්නවන්නේද. ඒ තමයි කාත් කවුරුවත් නොසතූ අවස්ථාවලදී. ෂ හැම තැනකදිම දරාගත්තා. හැබැයි ඒ වනාට කවුරු හිටියත් මේ අවස්ථාව දරාගන්න බැරවුනේ. පමන්ගෙන් තමන්ගේ තාත්ත පලිගත්ත කියලා දැනෙද්ද. මුල් දවස්සොල් අගස්තිට වෛර කලා වනත්? ඊට පස්සේ පස්සේ ඉදම්මා ගස්ථට වෛර කලේ නැහැ. හැමදේම ඊ සමතමයි හිටිය කියන කාරණය. අපිට හොඳටම පේන තිබුණු දේවල් අතරට තමයි එකතුනේ කියනදේ මං අද වීඩියුව එකෙන්වාට ශූශේෂී දෙයක් විදියට මතක් කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා. කෙසේ වෙතත් දැන් අපිට ඉදිරියේදි තවදයක් දකින්න ලැබෙනව කියන කාරණය. මං අද වීඩුව එකෙන්, ශශේෂී කාරණයක් විදියට මතක් කරන්න මේ වෙලා වේදි අවස්ථාවක් හදාගන්න කැමති. ඒක කියන්නේ අනිවාරයෙන් අපිට ඉදිරියේදී. මේ වගේ දෙයක් දකින්න ලැබෙනවා කියනදේ මං අද වීඩුව එකෙන් මතක්කරනවා. ඒ කියනි දැන් අගස්ති සමාධ්ධී උදුල්කේ වාහනෙන් යනම යිෂ හොයන්න හැබැයි ඊෂ බේරගන්න යන මේ ගම නේදී. අගක්ෂක්ට අනතුරක් සිද්ධ වෙනවා කියනක කියන්න ඕනේ. ඒ කොහොමනත් අගස්තිට ඊෂව බේරගන්න වෙනෝ වෙනුවට, අගස්තියෝ බේරගන්න අනිත් ඔොදවිට සිද්ධ වෙන විදික් තමයි අපිට දකින්න ලැබෙන්නේ කොහොමෝන ඊෂට මෙතනදී තමන් කරපුදේ බරපතලකම තේරෙන්නේ සහ. තමන් එවැනි දෙයක් නොකර සිටිය නම් කොච්චර හොඳ යිද කියලා දැනන්නත් මේ දේවල් හේතුකාරණ වෙයි කියලයි මං අද වීඩුව එකනවාට මතක් කර සිටින්නේ.